රටතුල පවතින ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහළ යාම මානව හිමිකම් කඩවීමක් ලෙස සලකා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට සිතාසි නිකුත් කර තිබෙනවා. එසේ සිතාසි නිකුත් කර ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුවයි. එහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබෙනවා. මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ හිඟයක් පවතිනවා. වෛද්‍ය උපකරණ රැසකද හිඟයක් නිර්මාණය වී අවසන්. පවතින ගැටලුකාරී තත්ත්වයත් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට උපදෙස් ලබා දුන්නා. මේ අතර මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග රැසක් රටට ගෙන්වා ඇති බවටද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ල වනවා. එවන් තත්ත්වයක් තුළ ඖෂධ ප්‍රශ්නයෙන් බැටකන ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්. බේස් ගණ්ඩයිල පොලිමේ ඉඳලා ඩොක්ටර් මහත්තයා ළඟට ගියාම ඩොක්ටර් මහත්තයා බේස් ලිව්වා, ලිව්වට කියලා ඩිස්පෙන්සරෙන් ගන්නකොට බේස් නැහැ කිව්වා. සම්පූර්ණයෙන් බේස් නැහැ, මේ ෆාමසියෙන් ගන්න කියලා කිව්වා. බේත් නැහැ, බේත් දුන්නේ නැහැ. ඉතින් පරීක්ෂණ කරන්න අපිට බස් එකවත් ඉන්න යන්න අපිට මුදලක් අතේ නැහැ. බෙහෙත් ටික නැහැ, සේලයින් ටික නැහැ, ගහන ඉන්ජෙක්ෂන් කටු නැහැ. ෆාමසි වලින් තමයි බෙහෙත් ගන්න කියන්නේ. අපි කොහොමද දැන් මේ බෙහෙත් ගන්නෙ? මුදල් කොහෙද තියෙන්නේ? දොර ඉඳලා මේ ටවුන් පස්සේ බෙහෙතුත් නැහැ. මැරෙන්න නැති මිනිහා බහා බීලා හරි මැරෙනවා. ඒ තරමට අසරණ වෙලා තියෙන දැන් මිනිසුන්ට. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.